Tiruan mana? Katakan Tuhan deh. Okey. Bangunan tu mana ada bangun tu kita ambil cuma ni budak tadi tu. Kecil mungkin, betul ni. Ini okey, tapi sedikit malam kita. Ini ini dengar wajah kami lagi sedikit malam. Ini mata kita ni. Mudah kerja bukan segitu cuma dua kali tu. Ini කරලා ද තියෙන්නේ ඔව් සම්මුතෝ ඒක දේශනා කීයක් වගේ අහුවද එකයි ද අහුවද කීයක් විතර අහලා තියෙනවා තව ටිකක් තියෙනවා හැබැයි ඒක ආර්ය දේශනාවේම අහුවද අර ප්‍රතිපදා දේශනා හැම නිවන් දකින්න ප්‍රතිපදාව ප්‍රායෝගික අධ්‍යක්ෂින් ඒක ටික වටිනවා ඔබතුමියට ඔව් එළියේ තියෙන මම යනවා ආර්ය හදිසෝනින් මංසෙ දැන් ඔබතුමිය මේතර මාර්ගය කියලා එහෙම ඔබතුමිය නුවණින්නේ මේ කටයුතු කරන්නේ අතින් පයින් කරන එකක් නෙමෙයිනේ කකුල් දෙකෙන් යන ගමනකුත් නෙමෙයිනේ ඒක නිසා මේක අධ්‍යාත්මික ගමනක්නේ ඔබතුමිය අභ්‍යන්තරයට සිහිය පවත්වන්න ඕනි තමන්ගේම සිත දිහා බලන්න ඕනි තමන්ගේම සිතේ සිතුවිලි ඇති වෙනවා ඒ සිතුවිලි වලට තමන්ගේ හිත කම්පා වෙනවද බාහිර ඇත්ත වෙනවද මේ බාහිර තියෙනවා වගේ දැනෙන ස්වභාවයේ දිය වේගෙන යන ස්වභාවයේ සිහිය තියෙනවද කියලා බලන්න ඔබතුමියට හැම දෙයක්ම බාහිර නැතුව තමන්ගේම සිත බව දකින්න උත්සාහ කරන්න ඒ කියන්නේ මේක අර මූලික අදියරට ඉස්සෙල්ලා එන්න එපේ බාහිර මේ සියල්ලම සිතම බව සිහිය පවත්වන්න ඔව් හැමදාම සිහිය බව සිහිය පවත්වන්න එපයි අපි මුලින් මුලින් දැන් අපි දිනු කරගන්න එපයි අපේ සිහිය අනිත් එක තමයි මේ සත්‍ය දකින්න ඕනේ කියන්නේ බාහිර දෙයක් නැති බව මේ දකින්න වරණයක් පැහැදිලි කියන අනුපතහනක් ඒ ටික තේරෙනවා තමයි වර්ණ සතහන ශබ්ද තරංග කියන වගේම අපි දැන් වර්ණ ශබ්ද එකතු වෙලානේ සිතුවිල්ල හැදෙන්නේ ඒකත් තේරෙනවා දැන් මේ සිතුවිලි එළිය කොහෙවත් නැහැනේ අපි හිතන්නේ මේ අපි හිතන්නේ මේසයක් පොතක් ඇඳක් නේ. අපි බිත්තිය කියනවා මිසක් අපි ගල්වැලි සිමෙන්ති කියන්නේ නැහැනේ. නේද? අපි බිත්තිය කියනවා තාප්පය කියනවා. නමුත් ඒවා ඔක්කොම ශබ්ද අපිට දාපු. අර වර්ණ හැඩතල වලට කන්ට දාපු ශබ්ද නේද පොඩි කාලේ ඉඳන් අපි දාගත්තේ එමය. එතකොට ඒවනේ මේ මොහොතේත් ඇති වෙලා නැති වෙන්නේ. එතකොට එතන හොඳ සිහියක් තියෙන්න ඕයි. මේක මේ ලෝම දෙදරයි කියන දේශනාව අහුවද? කියවතනම් නැහැ පොඩක් දේශනා දුව මහර තැන්වල අපි පෙන්නනවා නේද මේ මොහොතෙමයි මේ සිත හටගන්නේ පෙර දැන් පෙරමතකේ එහෙම අපි කිව්වට මේක මෙතනම ඇස්තරනකොට ලෝකෙම වෙනවා ඇස්හවට ලෝකෙ නැහැ නමුත් අර ආරෝපණයක අපි ඉර වෙලා ඉන්න බව ආත්මීය දැනීමක ඒක අපිට දැනෙන්නේ හැමතිස්සම ආත්මයක් වගේ ඉන්නවා වගේ දැනෙන්නේ නමුත් ඒක තියෙන්නේ හැමතිස්සම අර ආරෝපණයක් ඒ කියන්නේ අපි කොටු වෙලා ඉන්නවා ඒ කියන්නේ අපිට දැන් හැම මොහොතකම තියෙනවා වගේ තමයි හැමතිස්සෙම අපි හිතුවේ නැතුණාට තියෙනවා කියලා අපිට අදහසක් තියෙනවා ඒ කියන්නේ තියෙනවා ලෝකයක් තියෙනවා වගේ දැනෙනවා ඒ දැනෙන එක තමයි තණ්හාව ඒ කියන්නේ තෘෂ්ණාව ආසාව අපිට ඇති කරලා තියෙන්නේ ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම අර එකතු වුණු දේවල් දැන් අපි අර සබ්බුපති පටිනිස්සග්ග කියලා කියන්නේ දැන් උපාදාන කියන්නේ මේ මොහොතේත් අල්ලගන්න ඒවා සබ්බෝධි වර්ණසක කියන්නේ දැන් මේ සත්‍ය දකින්න කෙනාට උපාදාන වෙන්නේ නැහැ.
එතකොට ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතය කියන්නේ. එතකොට එතන මේ මොහොතේ සංඛාර සමතයක් වෙනවා. සිතට එන අරමුණු ඇත්ත වෙන්නේ. බාහිර එහෙම දැන් නැති බව මෙනෙහි වෙනවා. එතකොට සිතුවිලි කියලා. එතකොට සිතෙත් එහෙම දෙයක් නැහැ. මේ දැන් අර දැන් අපිත් ටිකකට වගේ සමහරවිට දැන් එතන කියනවානේ දැන් අපිට මොනවද ගැන කියනවා කියලා. ඒකට සාමාන්‍යයෙන් මම දකින්නේ මේ මගේ හිතේද නේ කියලා. ඒක වෙන අකුරක් අකුරක් පාසා මගේ හිතේද නේ හටගෙන ඉන්නේ. ඔව්. එහෙම දැක්කම වැඩක් තියෙනවා. දැන් වෙනද විදිහටම පේනවා. ඒක රහතන් වහන්සේටත් වෙනද විදිහටම පේනවා. වෙනද විදිහටම රහතන් වහන්සේටත් ඇහෙනවා. වෙනද විදිහටම මේ හැමදේම දන්නවා. රහතන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය රහත් වුණාත් ওই විදිහට වෙනදා විදිහටම පේනවා ඇහෙනවා ඒව නැති වෙන්නේ. හැබැයි මෙතන අභ්‍යන්තරයෙන් ඒවට තියෙන අර ඇල්මයි නැති වෙන්නේ. චන්දරාගය දුර වෙනවා. ඒ කියන්නේ බාහිරට කම්පණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගිනි ගන්න නැහැ. අනේ අපරාධය කියලා කම්පා වෙන්නේ නැහැ. දුකට වැටෙන්නේ නැහැ. දුකෙන් මිදෙනවා. ඔව්. අර අපි ගාව දුකක් තියෙනවානේ මේවා නැති වෙනවා අපරාධේ මම මැරෙනවා එහෙම කියලා. එහෙම දේවල් තමයි මෙතන නැති වෙලා යන්නේ. ඒ කියන්නේ චන්දරාගය දුර වෙන්නේ. අපිට තියෙන ඇල්ම දැන් අපි හැම දෙයකටම තියෙන කම්පාවක්. අකෝපචේත විමුක්තිය කියන්නේ අන්නේ කම්පණයයි දිය වෙන්නේ. ඒ කියන්නේ අපි බාහිර දරුවා අපරාධ බලන්න නැත්නම් ඒ දරුවා බලන අසනීප වෙලානේ බලන ගිනි ගන්නවනේ එතකොට. දැන් හැමතිස්සෙම අපි බාහිරත් එක්ක තියනවා කියලානේ මේ කම්පා වෙන්නේ. බාහිර රත්තරන් තියනවා, බාහිර රිදී තියනවා, බාහිර සල්ලි තියනවා, ගෙවල් තියනවා නේ හැමදේම තියනවානේ අපිට දැන්. අවුත් අපි දැන් හුස්ම ගියොත් දැන් මේ වෙලාවේ හුස්ම ගියොත් මුකුත් නැහැ නේ. තේරුමන්නේ. අල්ලගෙන හිටියයි හිතින්නේ ඔක්කොම කෙනෙක් බැලුණාත් මම හිතන්නේ මගේ හිතනේ ඒ අකුරේ ඉඳලා නම් අයම් ඉඳලා මේ ඒ තියෙන මගේ හිතනේ මේ හතින් දෙන කෙනෙක් එහෙම තේරෙනවා සාමිනාට. ඒ තව එකක් තමයි දැන් මෛත්‍රී කරන්න එතකොට කෙනෙක් නැහැ නේ සාමිනාට. ඔව් දැන් මේ මහා මෛත්‍රියක් උපදින්නේ අන්තිමටම. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨියට ආවම ඒ කියන්නේ නාම රූප බාහිරක් දෙයක් නැහැ, සිතෙත් දෙයක් නැහැ කියලා දකින්නකොට එයාට ඔක්කොම එකයි. එයාට වෙන් වෙන්නේ නැහැ. වෙන් කරන්න බැරි වෙනවා. අප්‍රමාණ චේත විමුක්තියක් යනවා. අනේ අප්‍රමාණ මහා මෛත්‍රිය මෛත්‍රිය උපදින්නේ අන්න එතනයි. එතනයි අප්‍රමාණ මහා මෛත්‍රිය. ඒ කියන්නේ මහා මෛත්‍රිය මේ මුලින් හම්බ වෙන එක. පෘථග්ජන භූමියේ එහෙම එකක් නැහැ ඇත්තටම. පෘථග්ජන භූමිය අපි අර අන්ත දෙකක් හදාගෙන හොඳ නරක කියලා අන්න ඒ වගේම දෙයක් විතරයි මේ මෛත්‍රිය කියන එක. අවිද්‍යා භූමියේ සම්මාදිට්ඨියක් නැහැ. සාමාන්‍යයෙන් පෘථග්ජන භූමිය කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත තැනනේ, බාහිර තියනවා කියලා ගත්ත එකනේ. අපි එතනදී හිතන්නේ අනිත් කෙනාට මෛත්‍රී කරනවා කියලානේ. එතනදී ওই වාක්‍ය ටිකක් කියවලා අපි කරන්නේ ওই අනිත් අයට මෛත්‍රී කරන්න යනවනේ. ඒක අවිලා මේ අත්‍තර මේ ධර්මයේ තුල තියෙන මේ මහා මෛත්‍රිය නෙමෙයි. අනන්තය දක්වා යන අප්‍රමාණ චේතු විමුක්තිය උපදින්න නම් මේ බාහිර දෙයක් නැහැ, සිතෙත් දෙයක් නැහැ කියලා දැකලා මිදෙන්න ඕනේ. එතකොට සේරම සමානයි. ඒකටයි මහා කරුණාව කියන්නේ. ඒ කියන්නේ එතකොට වෙන් වෙන්නේ නැහැ. මගේ දරුවා වෙනයි, අල්ලපු ගෙදර දරුවා වෙනයි කියලා වෙන් කරන්න බැරි වෙනවා. එතකොට තමයි මහා මෛත්‍රියක් තියෙන්නේ. එහෙම නැත්තම් මේ මම ඉන්නවා, මේ මම අනිත් එක්කෙනාට මෛත්‍රී කරනකොට එතන මෙතන මම මේ හොඳ වෙන්නයි හදන්නේ. එතකොට මං ගාව තණ්හාවක් තියෙනවා. මමත්වයේ තියෙන ආත්ම තණ්හාව මේ දැන් ආය මෛත්‍රී කරනවා කියලා ආත්ම තණ්හාව තුළ ඉන්නේ. පෘථග්ජන භූමියේ එතකොට මම ඉන්නවා, කෙනෙක් ඉන්නවනේ මෛත්‍රී කරන. එතන මේ ලෝතර සෝයේ ඉන්නේ. තේරුණානේ. කලින් කලින් ඉතින් වඩා ගොඩක් දැන් දැනෙනවා සම්මත. ඔව් මේ අනිත් සත්‍ය ගොඩක් ගැඹීරයි නේද? අහනකොට තේරෙනවානේ. ඒක තමයි මේක දකින්නකොට සාමිනාංශ හරි සසිකාසිකන වෙලාවකට. ඔව් දැන් ඔය ඔබතුමිය මුලින් අර හිත දකින්නවා කියලා බාහිරෙන් දකින්න උත්සාහ කරනවානේ. ඒකත් අපි නරකය කියන්නේ නැහැ. මොකද මේ බාහිරේ දැන් නැති බව හිතනවානේ. ඔව් බාහිරද නැහැ. හිතනවානේ දැන් ඔක තව ටිකක් කල් යනකොට ඔබතුමිට දැනෙන්න ගන්නවා. හිතනවා නෙමෙයි, નિરાයාසයෙන්ම ඉබේම දැනෙන්න ගන්නවා. බාහිර එහෙම වටිනාකමක් නැති බව. ඒ බාහිර මුකුත් නැති වෙන්නේ නැහැ. වෙනද විදිහටම ඔක්කොම තියෙනවා, වෙනද විදිහටම පේනවා, වෙනද විදිහටම ඇහෙනවා. ඒ උනාට බාහිර වටිනාකමයි නැති වෙන්නේ. අපි හිතන දේවල් බාහිර නැති බවට අපිට අවබෝධඥානයක් තමයි ඇති වෙන්නේ. ඔව් ඒ කියන්නේ බාහිර මුකුත් පේන්නේ නැති වෙන්නේ නැහැ කවදාවත්. දැන් ගොඩක් අය මේ ධර්මයේ ගොඩාක් හරියට මේ හරියට මේ දේශනා හොඳින් අධ්‍යයනය කරනවා නම්
හොඳට මේ දේවල් ඇහෙනවා අර මුල් දේශනාවල සිත කියලා දෙයක් නැහැ සතිය තමයි අපේ ගෙදර ඒවා සමහර වෙලාවට අපේ ඇහැට ඇහුණට මතක තියෙන්නේ නැහැ ගොඩක් මම සමහර දේශනා සාහිණන්ස ගොඩක් අහනවා මට හිතට වැඩිමු දේශනා කියනනම් මම ඒක නැවත නැවත අහනවා දැන් කොහොම හරි ඔබතුමිය ප්‍රායෝගික වෙන්නයි ඕනි ඔබතුමිය ප්‍රායෝගික වෙනවා කියන්නේ මේ සේරම සිතම බව මෙනෙහි වෙන්නත් ඕනි කලබල වෙන්න එපා මේ අද බලලා හෙට නිවන් දකින්න එකක් නෙමෙයි රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බහනෝ කියනකොට රාග දේශ මොහ කියන්නේ කෙලෙස්. එතකොට ඒක තමයි අපේ ආත්මීය මේ දැනෙන ගතිය. මේ දේවල් ඔක්කොම කියනවා වගේ අපිට වටිනාකමක් දැනෙනවා. අන්නේ වටිනාකමයි මෙතන දියවේ කියන යන්නේ. ඒ කියන්නේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියේ. ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී කියේ. ඒතර වෙනදා විදිහට පේනවා වර්ණ පටිසංවේදී නමුත් ඒකට ඇල්ම තමයි නැති වෙන්නේ වර්ණ රාගන පටිසංවේදී තේරුණානේ ආයතන පහම ඒ විදිහයි දැන් සිතුවිලිත් පරණේව මතක් වෙනවා ඒව නැති වෙන්නේ නැහැ හැබැයි ඒවට ගිනි ගන්නෑ පරණේව මතක් කරලා දැන් දඟලන්නේ දැන් කම්පා වෙන්නේ පසුතැවෙන්නේ මේ මොහොතේක සිතබ්බා විතරයි දකින්නේ දැන් මේ මොහොතේ සිතුවිල්ලක්නේ පරණකම් මතක් වුණා දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කතා කරනකොට මගේ හිතේම මගේ විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයෙන් ගත්ත අකෝටිකක මේ හැද ඒ අදහසනේ ඔය ටීවී එකේ යන අකුරු වගේ අකුරු මේ ඒ අකුරු වලට මෙහෙම සීමා කරන්න එපා ඒකත් උපාදානයක් වගේ එකම දේ ගන්න එපා හැම දෙයකම එකම ස්වභාවයක් දකින්න උත්සාහ කරන්න එකම දේ දැන් ඔබතුමිය අකුරු ගොඩක් කියලා කියනවා එහෙනකොට අපිට තේරෙන එක උපාදාන වෙලා වගේ මේ නෑ සයින් එක දැන් අත් ගානකොට මම අනිත් දැන් ඔය හිතන ගතියක් ඔබතුමිය කියවනේ දැන් මෙනෙහි කරන එක ඒක තියෙනවා මුලින් ඇත්තටම අපි ඒක දන්නවා නමුත් ඒක පහු වෙනකොට ඉබේම දැනෙන ගතියකුත් එනවා දැන් තමත් සමහර ඒවා ඉබේම දැනෙනවා ඇති සමහර ඒවා බාහිරට යනවා අන්නේ බාහිරට යන්නේව මෙනෙහි කරන්න ඕනේ ඒකම අතහැරීම ඒවා මේ ඒවට ලොකු දඟලන්න යන්න එපා ඒවායි මෙනෙහි ද ඒවා පේනවනේ ඒවා මෙනෙහි කරන්න යන්න අවස්ථාවක් නැහැ ඒවා දැන් බාහිරට වටිනාකමක් ඇති වෙන්නේ නැත්තම් එතන මෙනෙහි කරන්න දෙයක් නැහැනේ බාහිර වටිනාකමක් කම්පාවක් අගයක් ගැටීමක් දැනෙනවනම් අන්න එතන මෙනෙහි කරන්න අනිත් එක හැමතිස්සම ඇත්ත වෙලා වගේ බාහිරට යන බව සිහියටයි අසු වෙන්නේ අර සිහිය තමයි ඔක තීරණය වෙන්නේ සිහිය තමයි ඥානෙ ඥානෙ තමයි ඥානෙ අවදි කරගන්න ඕකේ දැන් මේ මං කියන්නේ ඒ කමිටු එකේ තනතරේ වැරද්දක් කියලා. එහෙමත් හිතන්නේ නැහැ. එතන මේ වෙයි. ආ පුළුවන් තරම් උත්සාහ කරලා වතුර ටිකක් හරි කෝපේ තරම් විසික් කරන්න. ඒ කියන්නේ ඒ කොම්බිය මැරෙන්නේ නැහැ. මේ වතුර ටිකක් විසික් කරා කියලා සමහර වෙලාවට ඒ කොම්බිය මැරෙන්නේ නැහැ. නමුත් ඔබතුමිය පුළුවන් තරම් උත්සාහ කරන්න සත්තුන්ට හානියක් නොවෙන්න. ඒ කටයුතු කරන්න බැරිම වෙලාවල් එනවා කියලා අපි දන්නවා අපිට කොහොමද පැහැදෙන එහෙම තියෙනවා අපි දන්නේ නැහැ. නමුත් අපි ඒව ගැන ඕනාට හරි කම්පාවක් එන්නේ නැහැ මේ ධර්මය අවබෝධ වෙගෙන එනකොට. ඔවත් සබහාදාම විදිහටයි දැනෙන්නේ හැබැයි. එතනදී කම්පාවක්. ඔය ඒක කම්පාවක් නෙවෙයි. අර හිතනවා නම් කම්පා වෙනවා. දැන් ඔබතුමිය ඔහොම හිතනවා නම් කම්පා වෙනවා. එතකොට යනවා. ඒ ඔබතුමියගේම 100ක් තමයි තියෙන්න ඕනි. අනිත් එක සබහාදාමක් විතරයි ඇත්තටම තියෙන්නේ. දැන් අපි තුම අපි හුස්ම යනවා කියලා. ඒත් සබදාමක් විතරයි. සාමාන්‍යයෙන් අපි ඕනකමෙන් සත්තු මරනවා නම් ඒකේ අපි එතනත් කරන්නේ අපි හිතලා නම් එතන අපේ තියෙනවා බාහිර ඇත්ත කරගෙන. හැබැයි අපි ඒක අපිට නොදනවත් සිද්ධ වෙන දෙයක් නම් සබදාමනේ ඒක ගැටලුවක් නෙමෙයි. ඔය ඉතින් අපි ඕනකමෙන් ඔබතුමිය ඕනකමෙන් කරන එක නෑ ඔබතුමියට වතුර ටිකක් හරි නිකන් හරි ඒ ගැන හිතලා අහකට හරි දාන්න. ඔය ඒක හිතාමතා කරන්න යන්න එපා. හිතාමතා සමහර දැන් ඔය ක්‍රිස්තියානි අයව කුඹි මරනවා අපි දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා මේ ඔව් පාගලා මරනවා දැකලා තියෙනවා. අපිට සාමාන්‍ය කුඹිය පාගලා මරන්න හිතෙන්නේ නෑනේ.
අපි දැක්කොත් අනිවාර්යයෙන්ම කකුල අහකට අහකින් තියෙනවනේ අපිට ඒක පුළුවන් නේ. අපි ඔය වගේ දේ නොද බැරිම වුණොත් නේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට වෙන්නේ නැහැ ලේසියෙන්. දැන් බුදුන් වහන්සේ වුණත් ඔය මකුණු දැල් කඩන ඒවා එහෙමම අපිට විනය එහෙමත් හම්බ වෙනවා සමහර තැන්වල ඒවා එපා කියලා නැහැ. නමුත් ඒවා අපි කරන විදිහක් තියෙනවා. මොකද මේ ඒවා අපි සත්තුන්ට එහෙම හිංසා කරන්න බලාගෙන කරන එකක් නෑ කොහෙවත්. එතනදී අපි පුළුවන් තරම් බලන්න ඕනේ අය සත්තුන්ට හානි නොවන විදිහට කටයුතු කරන්න. එච්චරයි. ඒක ලොකු මේකක් අපි දකින්නේ. ඔක දැන් ධර්මයේ ගොඩක් තව ටිකක් හොඳින් එදිනෙදා කටයුතු කරනකොට මේ ධර්මයේම මෙනෙහි කරන ඔය එක එක දේවල් අල්ලගන්න නැතුව ඔළුවේ. දැන් අල්ල ගන්නවා නම් එතන තියෙන්නේ බාහිර හැමසෙම බාහිර දැන් ගැටෙනවානේ. දැන් ඔතන එහෙම ගැටෙන අවස්ථාවක් දැන් මේ තමන්ගෙම සිතනේ අපි දකින්නේ. එතකොට මේ සිත්තේ රාග දේශ මොහොනේ අපි දකින්නේ. එතකොට දැන් ඔතන අපිට දේශ සිතක් ඔබතුමීට ඇවිල්ලා නැහැ නේ. රාග සිතකුත් ඇවිල්ලා නැහැ නේ. හා ඔබතුමීට රාග දේශ මොහ ප්‍රහීන කරන මගේ ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමී ඕක අල්ල ගන්නකොට ඒක ඔබතුමී ආත්ම සංඥාවකින් ගැටලුවට කරනවා. එතනයි තියෙන්නේ. දැන් ඔබතුමී කූඹි මරන්න ඕනේ කියලා දේශ සිතක් එන්නේ නැහැ නේ. කූඹි එහෙම රාග දේශ මොහ සිතනේ මෙතන අපි දකින්නේ. නෝ බාහිර ඉතින් ඔබතුමිය ධර්මයේ දකින්න. ධර්මයේ දකිනවා කියන්නේ දෙයක් නැති බව තමයි. ඔබතුමිය කිව්ව දේ ඒ කියන්නේ ওই විදිහ නෙමෙයි අපි ඒක කියන්න ඕනි. ඒක කරනවා කියවනේ ඔබතුමිය හිතලා කරනවා කියන එක. ඒක එහෙම කියන්න හොඳ නැහැ. ඒක කියනවා නම් කියන්න වෙන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා රණහංස මේ එහෙම නොවෙන්න කටයුතු කරන්න. නමුත් සමහරවල් සිද්ධ වෙනවා. නමුත් ඒක සබදාම් බව දකින්නවා. ඔව් ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒක සබදාම් බව දකින්නවා. හැබැයි හිතලා එහෙම සත්තුන්ට හානි කරන්න අදහසක් නැහැ. ඒක තමන්ගේ හිතේ පාරිශුද්ධභාවය කාටවත් කියන්න අවස්ථාවකුත් නැහැ. මේ යන ගමන සම්මන්ත්‍රණ හරිද? ඔව් කටේ කරන විදිහ ඔබතුමියම තමයි පාරුව හදා ගන්න ඕනි. හදපු පාරු නෑ මහණෙනි කිව්වේ ඒකයි. ඔබතුමියට ඔබතුමිය ගැන තමන්ගේම සිත ඔබතුමිය දකින්න ඔබතුමියට සිහියක් තියෙනවා නම් ඔබතුමිය යන පාර හරි. ඒ තමන්ගේම සිත දකින්නවා නම් එතන වරදක් ඔබතුමියට තේරෙනවානේ. දැන් ඇලෙනවද ගැටෙනවද මෙතන බාහිරට යනවද බාහිරෙන් මිදිරද අන්නේ සබය. සමහර වෙලාවට කොහොමත් මුල් අවස්ථාවේ බාහිරට යනවා. බාහිරට සාමාන්‍යයෙන් හිත එකපාරම ඒක 100%ක් කාටවත් කරන්න බැහැ. ඒක ටිකක් කල් යනකොට තමයි ඉබේම පේන ස්වභාවයක් වෙනවා. අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා. සද්ධා වීර සත් සමාධි ප්‍රඥා අපි ඒක පැහැදිලි කරා. සිතේ සත්‍ය දකින එක සද්ධා, ඒකට ගන්න වීර්ය සද්ධා වීර සතිය අනිමිත්ත සමාධියට තියෙන සතියයි. එතකොට සද්ධා වීර සත් සමාධි ප්‍රඥා කියනකොට එතන දැනෙන ප්‍රඥාව තමයි අතර මේ බාහිර ඇත්තක් නොවන බව විඥාන මායාවේ සත්‍ය දකින එකයි ප්‍රඥාව. ඉතින් එන අරමුණේ මේ සත්‍ය මුලින් අපි කොහොමත් බාහිර ඇත්ත නෙමෙයි කියලා මෙනෙහි කරන එකක් තියෙනවා. ඒක මුල් අවස්ථාව. හැබැයි ටිකක් කල යනකොට ඔබතුමීට දැනේ ඒක බාහිරට කම්පණය නොවන ස්වභාවයක් එනවා. අනේ එතනට තමයි ටික ටික ඔබතුමී යන්න ඕනේ. ඒක ටිකක් කල යනවා. ඒකට එකපාරට වෙන්නේ නැහැ. කෙනාට වෙනස්. හැබැයි ඒ ස්වභාවය තුළ ඔබතුමීට ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන්ම බාහිරෙන් මිදීමක් දැනෙන්න ගන්නවා. ඒක ටිකෙන් ටික සිද්ධ වෙනවා. හැබැයි සමහර දැන් ඔහොම යනකොට ටිකක් එහෙම යනකොට පුරුදු වෙනකොට ඔය බහුලී කතා වෙනකොට ඒ කියන්නේ බහුලී බුදුන් වහන්සේම කියන එක නැවත ඒක අර එදිනෙදා අර කෘත්‍ය ඥානය කියන එක එතනදී මේ සමහර අරමුණු ගැටෙන්න ගන්නවා. සමාන අරමුණු මිදෙනවා ටිකක් කල යනකොට. එතකොට අර ගැටෙන ඇලෙන අරමුණු විතරක් මෙනෙහි කරන්න. හැම එකම මෙනෙහි කරන්න දිගටම අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. අරව નિરાයාසයෙන්ම මිදීමක් තියෙනවා. එතකොට ඒවා ආයෙ මෙනෙහි කරන්න ගියාම වෙහසටපත් වෙනවා. එහෙම දෙයක් නැහැ. තේරෙනව නේ? තමන් හඳුනා ගන්න ඕනේ මිදෙන අරමුණු මොනවද? ගැටෙන අරමුණු මොනවද? එතකොට මිදුණු අරමුණු එහෙම බලන්න නැවත අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්නේ. දැන් ඔය ඇවිදිනකොට එහෙම සමහරලාට බාහිරට එහා මේකම ගැටෙන්න ඇලෙන්නේ නැහැ නේද? සමහර ඒවා එහෙම කම්පණය වෙන්නේ නැහැ නේද? බාහිරින් ඔය කොච්චර කලින් ඉඳන්ද කරන්නේ? දැන් ඒ කියන්නේ කාරණා සම්මත වෙනවා. ඒ දැන් සමහර විට එහෙමනම් ඔබතුමියට ගොඩක් ඒවා මේ
බාහිරට කම්පණය නොවන ස්වභාවයක් ඇති. තියෙනවා සමිනා. ඔව් ඔබතුමිය දැන් හඳුනා ගන්න ධර්මය හඳුනා ගන්න. දැන් අපි ධර්මය පැහැදිලි කරනවා හරියටම. එතකොට දැන් සිතුවිලි වලත් දෙයක් නැතුව මේ දැනෙන ස්වභාවයට සිහි පවත්වන්න. ගෝණන්සේගේ ධර්මී අර ඒ දෙකලයි අපිට පුළුවන් දේවල් නිසා නේද? ඔව් දැන් ඔබතුමිය මේ අර ගැඹුරු දේශනා අහන්න අභිඥා දේශනා ඇහුවද? අභිඥා දේශනා ටික මම සාමාන්‍යයෙන් තාම ප්‍රතිපදාටිකත් එක්ක ඔව් මේ මෙහෙණින්වහන්සේලාම සමහරලාට ওই ගැඹුරු තැන් හොඳින් අධ්‍යයනය කරන අපි සමග සාකච්ඡා කරනවා ඒව අපෙන් අහනවානේ මේ මේ වගේ වෙලාවට මොකද වෙන්නේ මෙහෙම අහනවා ඒවත් හොඳට අහගෙන යන්න මොකද ඒව දැනුමට හරි දැනගන්න ඕනේ නේ ඔව් මිදින මාර්ගය හොඳින් එළි වෙලා තියෙනවා ඒව ඔබතුමිය අධ්‍යයනය කරන්න හිමීටි හිමීට පුළුවන් වෙලාවට කලබල නොවි ගෙදර ප්‍රශ්න ඇති කරගන්න නැතුව දරුවන්ගේ දේවල් කසාද බදලා නේ දරුවෝ ඉන්නවා නේ එහෙමනම් පොඩ්ඩක් නිදහසක් එහෙම තියෙනවා නේද එහෙමනම් හිමීට අධ්‍යයනය කරන්න බොහොම තැම්පත් මනසකින් කරන්න ගැටලු නැහැ වයස කියලා අක්‍රිෂ්ණ තැම්පත් මනසකින් කටයුතු කරන්න මෙතන සත්පුජ්‍යල නැති දහමක් බව දකින්න ආත්මයක් නැති බව සබාදාම මේක කොහොමද වෙන්නේ කියන එක ඔබතුමියට මේ ධර්මය අවබෝධ කරගන්න ගොඩක් හේතු තියෙයි අපිට දැනෙන විදිහට ඔබතුමියට මේ පහසුවක් තියෙන මොකද දැන් ගොඩක් ගෙවල් වල ගිහි ජීවිතේට කොටු වෙලා ඉන්න අය තම අර එදිනෙදා කටයුතු වැඩි නේ නෑ ඔබතුමියට එහෙම නෙමෙයි ඔබතුමියට හැකියාව තියෙනවා රැකියාවක් කරනවා ඔබතුමියගේම ආත්ම ස්වභාවය හඳුනා ගන්න අපේ දේශනාව හොඳින් අධ්‍යයනය කරන් තව ටිකක් දැන් විවේකේ තියෙනවනේ ඉස්කෝලත් දැන් නේද තුනනේ නේ මේක තමයි නේද දැන් හරි වැඩේනේ දැන් මේ වැඩේවත් කරගන්න නේද ඇත්තටම හැමදේම වෙන්නේ හොඳටයි කියලා අපිට දැනෙනවා මේ යුගයේ ගොඩක් අධ්‍යාත්මික පැත්තට විස්සාම වටින යුගයක් අපිට භෞතිකව පේනවා රටේ පිරීම නමුත් අධ්‍යාත්මික පැත්තට ඉතාම වටින එකක් කියලා දැනෙනවා අපිට දැනෙනවා මේ හැමදේම පිරිසිදු වීගෙන එනවා වගේ දැනෙනවා මොකද කම්සුකේ හොයාගෙන ගිය රැල්ලට ගිය සමාජයක් අපේ සමාජය එතනින් වැටිලා තියෙන සමාජය දැන් මෙතනින් මේ සමාජයට අධ්‍යාත්මික පැත්තට හැරෙන්න හේතු හැදීගෙන එනවා හරි දේ හොයන්න ගන්නවා මිනිස්සු මේ මේ රැවටිලි වලින් මිදෙන්න ගන්නවා අපිට ඒක තේරෙනවා ඒක හොඳයි මේ යුගයේ හොඳ යුගයකට හැරෙන්නයි හදාන්නේ අපිට දැනෙන්නේ මේ රටේ විනාශයක් වගේ පෙවුනට තව පැත්තකින් every dark cloud has a silver lining කියලා කියනවනේ ඉංග්‍රීසි කියමන නේද අඳුරු අතරින් රිදී රේඛාවක් පායනවා කියන්නේ ඔබතුමියට දැනීමේ මේ දේශනා තව ටිකක් හොඳින් නිරීක්ෂණය කරගෙන යනකොට අපි සමාජයට හුදකලාව ඉඳී පාඩුවේ පැත්තකට නමුත් නිවන් දකින්න අයට මේක මහා අත්සසිලක් වේවි නේද? ඔබතුමියගේ ගම්පලාත කොහෙද? මම නතර කම්බු පිටියේ කන්නේ. ආ ඔව් කම්බුරු පිටියේ දා කලින් කෝල් කරානේ. හරි හරි. හොඳයි කවුරු පිටිය කියන්නේ ඇත්තටම ගැමි පළාතක් අපිට දන්නවා ඒ පළාත ගැන බොහොම හොඳයි ඇත්තටම ඔබතුමියට මේ අවස්ථාව තියෙනවා අපිට දැනෙනවා මොකද පසුබිමත් කිව්වම අපිට දැනෙනවා ගෙදර ඒතකොට කවුද ඉන්නේ ඔබතුමියයි අම්මයි එහෙමනම් යාත්‍රාති පුතන් මට අර අසුබේ එක්ක සංඥා කරලා දෙන්න. ඔය මරණානුස්සතිය අසුබේ ඒවා තමන්ට සුදුසු විදිහට කටයුතු කරන්න. මොකද මේ පාරුව හදාගෙන යා යුත්තේ කියනකොට සමහර තැන්වලදී තමන්ගේ සුදුසු ආයෝයෙන් තමන්ගේ කෙලෙස් ස්වභාව නැති කරගන්න ඒවා උපකාරී වෙන්න පුළුවන්. අපි නෑ කියන්නේ. නමුත් අර දර්ශනය කියන එක හොඳින් තේරුම් ගන්නගෙන කටයුතු කරන්න. මොකද මේ අපි එදිනෙදා පුහුණු වෙනකොට තමයි හැමදේම අපි කියනවා හොඳයි කියලා. සමතේ පොඩ්ඩක් වැඩුවත් අපි ඒක නරකයි කියන්නේ නැහැ. මොකද සිහිය පොඩ්ඩක් හොඳින් දියුණු කරන එක හොඳයිනේ. හැමදේම අපි හොඳයි කියලා කියන්නේ. නේද? එතකොට බොහොම වටිනවා එතකොට. ඒ කියන්නේ හැමදේම හොඳයි. ඒ කියන්නේ පුළුවන් නම් පුළුවන් වෙලාවට ඒ හැමදේම දැන් සමහර වෙලාවට ඒක බෑ වුණයි කියලාත් එහෙම ගැටසුවන්නේ නැහැ. මේකෙම අපිට ධර්මයේ තුල අහන ලැබෙනවා. සමහර වෙලාවට මේ එක ගාතාවක්වත් පාඩම් වුණ නැහැ කියලා බුදුන් වහන්සේ
නිවන් මාගේ පෙන්නනවා නේද? එතකොට අපිට තේරෙනවා භාවනා කරන්න පුළුවන් වුණත් එහෙමයි බැරි වුණයි කියලා බුදුන් වහන්සේ රහත් භාවයට පත් වෙන හැටි පෙන්නනවා. එහෙම ගැටලු නැහැ කොහෙවත්. අපි තමයි ඔක්කොම ගැටලු කරගන්නේ. නැත්නම් ධර්මේ නම් ගැටලුවක් අපිට පේන්නේ නැහැ කොහොමද? මම ධර්මේ හැමතැනම නෙමෙයි මම සංයෝගතව දිනන විදිහ හන්නේ. ඇත්තටම මේ කුසලයේ ඔබතුමීට තියේ. මොකද අපිට නොපෙනෙන මානක අපි සමහර අභිඥා දේශනාවල එහෙම කියවෙනවා. මෙතන ඒ හැම සිතක් ඒ කියන්නේ අපි කරන හැම කටයුත්තම යහපතක් කාට හරි වෙනවනේ. අපි අපේ යුතුකම කරනවා විතරයි. අපිට සත්ත්ව පුජ්‍යල කතාවක් නැහැ. අපිට ආත්ම කතාව ආත්ම දෘෂ්ටියෙන් අයින් වුණාට පස්සේ යුතුකමක් විතරයි තියෙන්නේ. ඔකේ නෝ තමයි අපි කතා කරන්නේ මේ පිට කෙනෙක් වගේ එහෙම නෙමෙයි. අපි කතා කරන්නේ මේ ධර්මයේ මේ කල්‍යාණ මිත්‍රෙක් විදිහටනේ. එතකොට යුතුකමක් විතරයි අපි ඔබතුමිය අඳුරන්නේත් නැහැ, දන්නේත් නැහැ, දැකලත් නැහැ. ඔබතුමිය ඇත්තටම අපි ඒ වුණාට මේ ඔබතුමිය වෙනුවෙන් කාලය ගත කරන්නේ. ඒක තමයි මහා කරුණාවක් කියලා තියෙනවා. අපි හැම කෙනෙක් මෙහෙමයි. සමහරලාට අපි ටිකක් තදින් කතා කරන ඔය මාන්නේ ගොඩක් තියෙනවනම් එච්චරයි අපි මේ පොඩක් බුදුන් වහන්සේත් ඒක එහෙම කරනවා. තුච්ච කෝටිද කියලා කියනවනේ මාන්නේ ගොඩක් වැඩි වුණාම ඔය ඉගෙනගෙන ඒවා වැඩිනේ. එතකොට ඒකෝලගේ මාන්නේ නැති වෙනවා කියන්නේ නිවන් මාකට ලං වෙනවා කියන එක. ඒකත් කරන්නේ යහපත් චේතනාවකින්. ඉතින් අපිට වෙන අදහස් නැහැ. අපි කොහොමද දැන් ඒ හේවත් එච්චර හිතන්නේ අපි කෙනාගේ ඇතුළත ඒ යාට නිවන් මාග පෙන්වන්න උත්සාහ කරන්නේ ප්‍රායෝගික පැත්තෙන්. පොත්පත් වල තියෙන හිර වෙලා තියෙන තැන් වලින් ගලවන්න පුළුවන් නම් උත්සාහ කරනවා. සමහර අය දෘෂ්ටි වල හිර වෙලා ඉන්න කරන්න දෙයක් නැහැ කියලා. හොඳයි එහෙමනම්. නිහඬ උනේ ඇයි? ඇහෙනවද? එරන් සර් නැහැ.